අන්න ඒක තමා නිත්‍යයි සුඛයි අත්තයි අස්මිමානයි කිව්වේ. දැන් මොකද්ද? යම්කිසි තරහකාරයෙකුගේ නමයි රූපයයි නිත්‍ය වෙලා. ඒක මතක් වෙනකොට මතක් වෙනකොට මොනවා හරි කරන්න ඕන කියලා ඒක ආස්වාදයක් ලැබෙනවා, ඒක සුඛ. ඒක දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක අත්ත වෙලා. ඒක මම කොට මගේ කොට උපාදානය කරගෙන. ඒක තමයි අස්මිමානය. අර ප්‍රියමනාප දෙයට වගේමයි. දැන් ප්‍රියමනාප දෙයකට රූපයයි නමයි තියෙනවද නැද්ද? පුද්ගලයෙක් විතරක් නෙමෙයි, ද්‍රව්‍යයක්, වස්තුවක්, තනක්, අවස්ථාවක්, ධර්මතාවයක්, මේ සියලු දේ නිච්ච වෙනවා, සුඛ වෙනවා, අර්ථ වෙනවා. තේරුණාද? දැන් ඔය ද්වේෂය දෙවෙනි වේෂයෙන් නිච්ච වීම, සුඛ වීම, අර්ථ වීමත් පුද්ගලයෙක් විතරක් නෙමෙයි. සමහර විට අප්‍රිය අමිහිරි තැනක් තියෙනවා. අප්‍රිය අමිහිරි අවස්ථාවක් තියෙනවා, ධර්මතාවයක් තියෙනවා. එතකොට ඔය අන්ත දෙකම උභෝ අන්තෝ අනුපගම්ම කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. එනිසා ඒ දෙකම නිසා හිතේ කිලුටු බවක්, කෙලෙස් බවක්, අකුසල් බවක් ඇති වෙනවා. පැවැත්මට බැඳෙන ස්වරූපයක්, ස්වභාවයක් එහි ප්‍රතිඵලය හැටියට උරුම වෙනවා. කර්මයක් උරුම වෙනවා. ඒක ඒ මොහොතෙම අපි මෙත්තානුස්සතිය වැඩුවොත් අර තරාකාරය වෛරකාරය නිච්ච වූ බව අයින් වෙනවා, නිබ්බිදා වෙනවා. අර අසුභානුස්සතිය වැඩුවොත් අර රාගයෙන් ප්‍රියමනාපදයට බැඳීම නිබ්බිදා වෙනවා. මරණානුස්සතිය වැඩීමෙන් අර මානයෙන් අසුමානයෙන් බැඳීම විපරිණාමයට පත්වීම බව තේරුම් අරගෙන ඒකනුත් නිදහස වෙනවා, නිබ්බිදා වෙනවා. ඔව්, ඔය නාම රූප අවිද්‍යා මූලයෙන්ුත් වෙනවා, කුසල මූලයෙන්ුත් වෙනවා, දෙකම තියෙනවා. එතකොට නාම රූප නැතුව අවිද්‍යා මූලයෙන් රසරට බැඳෙන්නෙත් නැහැ. ඔය මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩලා මොකද කරන්නේ? ඒත් අර නාම රූප පරිච්ඡේද ඥානය නාම රූප වලට නොබැඳීමේ මිදී නිදහස වෙන නිබ්බිදා තත්වයට හිටපත් කරගන්න.